සුළු පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා පක්ෂ කාර්යාලය මග ඇරලා පක්ෂ කාර්යාලය සමග කටයුතු නොකරන පාර්ලි චම්පික මහත්මයා ඇතුළු කණ්ඩායම අද ජාතික ජන එක්සත් ජනරජ පෙරමුණ කියලා පක්ෂකුත් පිහිටවනවා පක්ෂයක් බිහි කරනවා නම් අපි හැමෝටම කියනවා ඔවුන් බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් ඒ පාඩම ඉගෙන ගන්න පක්ෂ කාර්යාලය මග ඇරලා පක්ෂ කාර්යාලය සමග කටයුතු නොකරන සුළු පිරිසක් ඉන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා නමුත් අපිත් සමග කටයුතු නොකරන ඔවුන් සමහර පිරිසක් ඉතාම පැහැදිලිව වෙනත් සංවිධාන හදාගෙන ඒ සංවිධාන තුල අනාථභාවයට පත් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා රජය සමග ඍජුව කටයුතු කරන අතරේ එහෙම සම්බන්ධ නොවන කොටසකුත් ඉන්නවා. ඔය කියන ආකාරයට බහුතරයක් දෙනා එහෙම නැහැ. ඔවුන් නිතර නිරන්තරයෙන් කැඳවීමක් කරොත් පක්ෂ කාර්යාලයට පැමිණෙනවා. පක්ෂයේ අවශ්‍යතා අනුව සියලු කටයුතු ඉෂ්ට කරනවා. පක්ෂය වෙනුවෙන් සියලු ඔවුන්ගේ වගකීම් ඉටු කරනවා. මේක ඉතා පැහැදිලිව කියනවා. මේ පක්ෂ සමාජිකයින් සහ මේ රටේ ජනතාව අත්වැල් බැඳගෙන ඉන්නවා. ඉහළින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මට්ටමින් ඔලු එහෙම හුවමාරු වුණාට පල්ලෙහා අපේ ඡන්දදායක ඡන්දපදනම ඉතාම ශක්තිමත්ව ඒ ආකාරයෙන්ම රැඳිලා තියෙනවා කියන කාරණය ඉතා පැහැදිලිව කියන්න. ගිලිහෙමින් පවතින දේශපාලන බලය රැක ගැනීමේ උත්සාහයක අපි නැහැ. අපි අදටත් දේශපාලන බලයේ ඉන්නවා. ඒ වගේම අපි ඕන අවස්ථාවක මැතිවරණයකට මුහුදෙන දෙන්න සූදානම් දේශපාලන බලය අපි ළඟ තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කිසිම බයකුත් නැහැ. ඒ ගිලිහිමින් පවතින්නේ නැහැ. දේශපාලන බලය අදටත් තියෙන පක්ෂයක් හැටියට අප වෙත කියන එක ඉතා විශ්වාසනීයත්වයෙන් ප්‍රකාශ කරනවා. පාර්ලි චම්පික මහත්මයා ඇතුළු කණ්ඩායම අද ජාතික ජන එක්සත් ජනරජ පෙරමුණ කියලා පක්ෂකුත් පිහිටවනවා. ඇත්තම කතාව ඔබතුමලා එක්තරා කාලයකදී අලුතින් පක්ෂය බිහි කරලා යම් කිසි ගමනක් ඇවිල්ලා යම් කිසි ආකාරයෙන් දේශපාලනික හැලහැප්පීම් වලට ලක් වුණානේ පහුගිය කාලය තුළ. අන්තිමේදී ඔබතුමන්ලාට වෙච්ච වියසනත් එක්ක බලුවාම ඔබතුමන්ලාට වෙනම ජනාධිපතිවරයෙක් ඔබතුමන්ලාගේ මන්ත්‍රීවරයෙක් කණ්ඩායමේ කැමැත්තෙන් පාර්ලිමේන්තුව තුළ නව ජනාධිපතිවරයෙක් පත් කරගන්න වුණා වෙනත් පක්ෂයක. ඒ කියන්නේ ජන බලයක් නැතුව හිටපු මට්ටමක තීත්‍යයේදී. දැන් ඔබතුමා කොහොමද හිතන්නේ මේ දැන් අලුත් පක්ෂයකුත් බිහි වෙනවා ඒක ඔබතුමන්ලාට බලපෑමක් වෙයිද? දැන් මොකද නෑ අර කතාව කියන්නේ දැන් ඔබතුමන්ලාටත් යම් කිසි දැන් මෙතින්දිම කතාව වුණා අපිට අමාත්‍ය දූර පවා නැති වෙන තත්වයක් ඒකනේ ඉල්ලීම් කරාට නෑ වගේ කන්නේ තේරෙන්නේ ඔබතුමන්ලාගේ 10 දිනක ඇතුළු කණ්ඩායම මෙතනම කියනවා අපි කලකිරීමෙන් ඉන්නේ කියන කතාව. ඒතකොට පොඩ්ඩක් ඒක දේශපාලන බලය කියන්නේ ආණ්ඩුව තුළ බලය පොඩ්ඩක් ගිලිහෙනවා වගේ ගතියකුත් තියෙනවනේ ඒකනේ. ඒකත් එක්ක කොහොමද මේ 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 වර්තමාන තත්ත්වයේ මේ අලුත් ඒවා බිහි වීමත් එක්ක මේ රටේ පිළිගත් දේශපාලන පක්ෂ තියෙනවා ඉතා විශාල සංඛ්‍යාවක්. ඒ වුණත් මේ රටේ ජනතාව විශ්වාස කරන පක්ෂ තියෙන්නේ ඉතාම සුළු සංඛ්‍යාවක් පමණයි. ඉතින් පක්ෂයක් බිහි කළ යුත්තේ නමක් දීලා අලුතෙන් මේ අර පරණ ඔලු ගෙඩි ටිකම අලුත් තැනකට මාරු කිරීම විතරක් නෙමෙයි කරන්න ඕනේ. ඒ පක්ෂයට යම්කිසි මේ රටේ ජනතාව පිළිගන්න ජනතාවට වඩා හොඳ අනාගතයක් මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් යහපත් හෙටක් උදා කරන්න පුළුවන් වැඩපිළිවෙලක් සහ ප්‍රතිපත්ති මාලාවක් සමග තමයි පක්ෂය බිහිවිය යුත්තේ. නමුත් ඔය කිසිම පක්ෂයක පුද්ගල සාධක කරුණු මත බලය ලබා ගැනීම මිසක් එවැනි වූ වැඩපිළිවෙලක් ඔය කිසි පක්ෂයක නැහැ. කිසියම් වූ පුද්ගලයෙක්ට බලය ලබා ගැනීමේ හෝ ඔහුගේ ජනාධිපති සිහිනය ඉටු කර ගැනීමේ එකම ඒකායන අරමුණ උඩ පක්ෂ බිහි කරාම ඒවට සිදුවෙන දේ අපි පහුගිය කාලේ දැක්කා. ඉතින් පක්ෂයක් බිහි කරනවා නම් අපි හැමෝටම කියනවා අපි කැමති අලුතෙන් පක්ෂ බිහි වෙනවට ඔවුන් බැසිල් රාජපක්ෂ මැතිතුමාගෙන් ඒ පාඩම ඉගෙන ගන්න මේ රටේට අවශ්‍ය ප්‍රතිපත්ති මාලාවක් සහිතව රටේ ජනතාවට පිළිගන්න පුළුවන් රටේ ජනතාවට යහපත් හෙටක් ලබා දෙන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක් වැඩපිළිවෙලක් සමග පක්ෂයක් බිහි කරොත් පමණයි මේ රටේ ජනතාව එවැනි පක්ෂයක් වැළඳ ගන්න. සමහරවිට මට පොඩි මුලහරි කිව්ව කාරණේ පොඩ පහ ඔබ තමයි කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්තයෙන් ඉගෙන ගන්න කියන කතාවද කිව්වේ පාර්ලි රජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායම අපි අපේ පක්ෂය නිර්මාණය කරේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. අපි ඉතා සුළු කාලයක් තුළ මේ රටේ පළාත් පාලන ආයතන වලින් අතිබහුතරයක් මේ රටේ ජනාධිපතිවරයා ඒ වගේම මේ රටේ පාර්ලිමේන්තු බලයෙන් 3-2 පක්ෂයක් හැටියට ලබා ගත්තා. ඉතින් මං හිතන්නේ එවැනි ශක්තියක් තියෙන්නේ නම් රටේ අනාගතය වෙනුවෙන් රටේ අනාගත පරපුර වෙනුවෙන් සුවිශේෂී වූ
වැඩපිළිවෙලක් පක්ෂයක් සතුව තියෙන්න ඕනේ. අපේ පක්ෂයේ සතුවේ වැඩපිළිවෙල තියෙනවා. ඒක නිසා අලුත් පක්ෂ කියන දේ අපි අපිට අභියෝගයක් හැටියට අපි කවදාවත් සලකන්නේත් නැහැ. අලුත් පක්ෂ අපිට අභියෝගයක් වෙලත් නැහැ. අපිට තියෙන පක්ෂයක් හැටියට අපිට තියෙන එකම අභියෝගය අපි අදට වැඩිය හොඳට හෙට දිනේ කටයුතු කරන්නේ කොහොමද කියන අපේ පක්ෂය තවත් සාර්ථක කරගැනීමේ අභියෝගය මිසක් වෙන පක්ෂ තුලින් අපේ පක්ෂයට අභියෝගයක් කවදාවත් එල්ල වෙන්නේත් නැහැ, එල්ල වෙලත් නැහැ. මචං මම අපි දන්නවා ඔබතුමාලාගේ පක්ෂර නායකයෙක් ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයානේ. කොහොමද ඔහුට කරන උත්පේරණේ පල්ලා ඉන්න කණ්ඩායම්? නෑ, පක්ෂ නායකයා විදිහට පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් එතුමාගෙන් ලබා ගන්නවා. එතුමාගේ උපදෙස් මත කටයුතු කරමින් තමයි හැම විටම මේ පක්ෂය ඉදිරියට යන්නේ. ඒ වගේම එතුමාගේ ආශිර්වාදය සහ එතුමාගේ පළපුරුද්ද මත එතුමා දෙන උපදෙස්, ඒ සියලු දේ මේ පක්ෂයේ ඉදිරි ගමනට ඉතා වටිනවා. ඒ වගේම ඒ සියල්ල අපි ලබා ගන්නවා පක්ෂයක් හැටියට. ඒ වගේම මේ නායකයා කෙරෙහි පල්ලෙහැයින් එන මේ යම් කිසි ඔහුට උනන්දු කිරවීමක්, ඔහුට වඩා මේ ශක්තිය ලබා දීමකුත් යටින් වෙනවා. ඒ වගේම සමහර වෙට විවිධ අදහස් එතුමා වෙත යොමු කිරීම තියෙනවා. ඒක හැම පක්ෂෙම තියෙනවා, අපේ පක්ෂෙ නෙමෙයි, ඕනම පක්ෂයක. හැබැයි ශක්තිමත් නායකයෙකුගේ ලක්ෂණය තමයි අවශ්‍ය දේ ගැනීමත් අනවශ්‍ය දේ නොගෙන තමන්ගේ නිවැරදි ගමන ඉදිරියට යාමත්. ඒ දේ ඉතා හොඳින් අපේ පක්ෂ නායකය වන මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉටු ගන්නවා. මේ මොහොතේ ඔබතුමන්ලාට යම් කිසි අවස්ථාවක් තියෙනවා කියන රට තුල ඇතිනවා. දැන් යටතලයේ ඉන්න සමාජිකයෝ ඔහු ඔහුට උත්තරණය කරන්න සර් මේක බාරගමු, අපි කොහොම හරි ජනාධිපතිවරයාට මේක බල කළා හරි පොඩ්ඩක් අපි ගම්මු අපේ අතට, එහෙම එකක්වත් පල්ලා කණ්ඩායම වලින් නැද්ද? නිකන් පුෂ් කරන්නේ නැද්ද? අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන්වත් අඩුම ගන්න එහෙම ඌමනාවක් නැද්ද? මොකද ඊට වඩා දෙයක් කරන්න පුළුවන් එතන ඉඳගෙන එතුමට. මෙතන මේ සාමාන්‍ය පක්ෂ නායකෙක් වෙලා ඉන්නවට වඩා පල්ලා කණ්ඩායමට එහෙම බැරිද? එතුමා තල්ලු කළා ඔබතුමල්ලට, ජනාධිපතිවරයාටත් හිර කළා, තද මන්ද ඔබතුමල්ලා ක්‍රමවේදයට කරලා මේ එහෙම කරන්න හැකියාව නැද්ද? සාමාන්‍ය එහෙම අවශ්‍යතාවයක් නැද්ද පල්ලහායට? අපේ නායකයා යම් කිසි රටේ හිටිය බව ඇත්ත, දැනටත් අපි තැනට ගේන්න ඕන කියන අවශ්‍යතාවයක් නැද්ද? එහෙම අවශ්‍යතාවය තියෙන අනුගාමිකයිනුත් ඇති, එහෙම නැති අයත් ඇති. හැබැයි ඒක නෙමෙයි වැදගත්. පක්ෂයක් හැටියට අපි ගන්න තීන්දුව తీරන මොනවද? පක්ෂයේ නායකයා හැටියට එතුමා පක්ෂය වෙනුවෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්න තීන්දුව తీරන මොනවද කියන කාරණය තමයි මේ අවස්ථාවේදී රට වෙනුවෙන් ඉතා වැදගත් වන්නේ. මේ රට වෙනුවෙන් සහ එතුමාගේ සහ පක්ෂයේ අනාගතය වෙනුවෙන් ගත යුතු සියලු අවශ්‍ය තීන්දු తీරන ඉතාම හොඳින් නිසියාකාරයෙන් අපි අරගෙනමින් තිබෙනවා. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First, ජනතාව සමඟ.